මාළු පිනිවලට සැර යහමින් දමන්න. එපා තේ එකක් නම් උණුවෙන් හදන්න. බෙහෙත් ටික තියලා ඇති ඇඳ ළඟ බලන්න. මහරෑට පීනසේ ආවුතින් පොවන්න. දුන්නේ මගේ පණ ටිකයි මං බොට රකින්න. පරාදයි මට ඉතින් වෙනවමයි හැරෙන්න. තියාගෙන උඹ ඌව සදහටම සිඹින්න. ඉඳ හිටක වතාවක් දියන් මට බලන්න. දෙදරාගිය විවාහයක ගැහැණියක් තමන්ගේ සැමියා වෙනුවෙන් උපේක්ෂාවෙන් බලලා ලියවුණු ලස්සන ගීතයක කොටසක් තමයි මං ඒ ඔයාලට කිව්වේ. මේ ගීතය පහුගිය කාලේ පුරාම සමාජ මාධ්‍ය ඇතුලේ සංසරණය වුණා. හැම කෙනෙක්ගේම වගේ අවධානයට ලක් වුණා. ගැහැණියකට ඇත්තටම මේ තරම්ම ඉවසීමෙන් උපේක්ෂාවෙන් තමන්ගේ සැමියා ගැන හිතන්න පුළුවන්ද? මේ වගේ ගැහැණියක් ගැන සමාජය කොයි විදිහටද බලන්නේ? මේ හැම ප්‍රශ්නයකටම උත්තර අරගෙන අපි සූදානම් මේ රාත්‍රියේත් ඇගේ කතාව ඔබට කියන්න. මේ හදවත කකියන කතා කියන හදවතට කන තියෙන රාත්‍රිය. ඇගේ කතාව. හදවත කකියන කතා කියන හදවතට කන තියන්න. ඇගේ කතාව. අද මේ කතාව අපිට කියන්නේ පියුමාලි. හරිම ලස්සනට විවාහයක් කරගෙන ගෙදරින් වෙන් වෙලා ගිහිල්ලා තමන්ගෙම කැදල්ලක් හදාගන්න පියුමාලිට පුළුවන් වුණාට ඒ හැම දෙයක්ම ඉවර වුණේ පියුමාලි හීනකින්වත් හිතපු නැති විදිහට. එයා ආයෙමත් එයාගේ දෙමව්පියෝ ගාවම තනි වුණා. ආදරය ඇතුලේ තනි වෙනවා කියන්නේ වේදනාවක්. හැබැයි විවාහය ඇතුලේ තනි වෙනවා කියන්නේ ඒක ඊටත් එහා ගිය වේදනාවක්. අරමකෝ නෑ, ඉතින් පවුගේ දවසල හරියට කුලියක්වත් හම්බුනේ නෑනේ. දැන් ඉතින් ගෙදරට වෙලා නිකන් ඉඳලා හරියන්නේත් නෑනේ. මේ මාමට වැඩක් සෙට් උනේ නැත්තම් කියන්න, මම මොකක් හරි වැඩක් හොයලා දෙන්නම්. නෑ නෑ ළමයෝ, විමල ජී වාසුන් නැයි ගොමට හෙට වැඩට එන්න කියලා. දැන් ඉතින් ඉස්සර වගේ නෙවෙන්නේ, කෙල්ලත් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඒකනේ මාමා, ඌ මාරයකෙක්නේ. මේ ඇත්තට මොකද මාමා කොල්ල ගිහින් තියෙන්නේ? ඌට මේ කොහෙද යන ගෑණියෙන් මාට්ටු වෙලා. ඒ මදිවට ඌ කියන්නේ උසාවියට ගිහිල්ලා අපේ කෙල්ලගේ වැරදිමනේ. යන්න ඕන එකා හොඳ දාහක් තිබුණා. එක වැරද්දක් අල්ලගෙන හරි යනවා මාමා. හැබැයි ඉන්න ඕන එකා වැරදි දාහක් තිබුණා. එක හොඳක් අල්ලගෙන හරි ඉන්නවා මාමා. දැන් ජගත් ළමයා තනිකඩ ඉන්න හැමදාම කල්පනාව. මගේ ඉරණංකාරී මගේ එන ගමන් මාමා. ඔය ජගත් ළමයා නම් මොකද? ඔක්කොම අන්න මාමත් ඉතින් මං ගැන වැරදියට හිතන් ඉන්නේ. මම මේ ගමේ මිනිස්සු මිනිසියාවට කියන කතා මාමා.
මොකද කල්පනා කරන්නේ? මොකුත් නැහැ තාත්තේ. මොකුත් නැති වෙන්නේ කොහොමද? මම මෙතෙන්ට එනකන් උඹ මාව දැක්කේ නැහැ. කල්පනා කරන් දේවද නැත්තේ තාත්තේ. කසුන් මට කරපු දේවල් වලට ඌට හොඳක් නම් වෙන්නේ නැහැ. දැන් ඉතින් කල්පනා කරලා වැඩක් නැහැ. උගේ තියෙන බලුකමට ඌ උඹව දාලා ගියා. දැන් ඉතින් හිතාදාගන්න. ජගත්තයි මට එහෙමෙන් ආරංචි වෙලා තිබුණේ. ඒත් අද තමයි මම හරියටම දැනගත්තේ. ඒ කොහොමද? මට අද එනකොට සුමනේ මාව හම්බුණා. මිනිහා මට ස්ටෝරියම කිව්වා. කතාව ඇත්ත බං. කසුරේ නම් පිස්සු ජගත්තයි. නැත්තම් ඔය වගේ රූප සුන්දරියක් දාලා යයිද කියන්නකො. ආ? ඒක නෑ ඇත්ත. මේ? ආ? මොකද කියන්නේ? ගමේ වෙන ගමේ කපුඩන්ඩ කියලා දෙමුද පොඩි try එකක්. දැන් ජගත්තයියත් හදන්නේ ඒකට කොක්ක ගන්නද? අපේ ගමේ කෑලි වලට අපි කොක්ක ගහන්න නැතුව වෙන කවුරු කොක්ක ගහන්නද මල්ලි? ඈ? ගත්තයි මේ. මම ඒක try කරනවා. මොකද කියන්නේ? කමන්නේ. ඔබ try එකක් දීලා බලපන්. මොකද ඒක මගේ ගෑණි නෙමෙයිනේ බා. මේ මම ඔබ ඉන්නවා දැකලා බයික් යන ඇවිත්. මේ මං ගිහින් එන්න දෙන. බලෝ මොකක් හරි කරමු. හරි. එලගිරි. හරි. කෙල්ලේ මේක බිලිටා. ඔබ දරුවෙක් හදපු නැති එක උඹේ වාසනාව. නැත්තම් ඔබට දරුවෙකුත් එක තනි වෙන්න වෙන්නේ. ඕකට නම් එන හැත්තම ගහන්න ඕනේ. අනේ අම්මේ කට වහගෙන ඉන්නකෝ. මට මේක අමතක කරලා දාලා ඉන්න දෙන්නෙම නැහනේ. අම්මගේ වැඩේ සෙනෙන් සෙරේට ඇවිල්ලා ඒක මතක් කරලා දෙන එක. අනික මේ ගමේ කසාදයක් කෙරෙච්ච ගැණි ටින්දි මං විතරක්ද? ඔව් ඔව්. ඔබට මම මොන හරි කිව්වොත් තමයි ඔබට අමාරුව. හොඳ වැඩේ ඔබට. මං කියෙන් දෙහා නැතුව කරගත්ත වැඩේ. මොකද බං ඉදලා තේ තියාගෙන අතු ගන්න නැතුව කල්පනා කරන්නේ? නෑ. මේ අපේ අම්මා එක්ක බෑ බං. ඇයි මොකක්ද අවුල? නෑ බං. මට වැරදුනා තමයි. මං ඒක පිළිගන්නවා. අදටත් මං ඒ ගැන මාර විදිහට පස්තැවෙනවා. මට මේ හැමදේම අමතක කරලා ඉන්න ඕනි බං. ඒත් මේ ගෙදර මිනිස්සු මට සැරෙන් සැර ඒක මතක් කරනවා. මේ අහපන්. උඹට වෙච්ච දේ ගැන ඒ මිනිස්සුන්ටත් තියෙන වේදනාවක් නේ බං. ඒකයි එයාලා එක එක ඒව කියවන්නේ. උඹ ඕවා ගණන් ගන්න නැතුව ඉඳපන්. මේ හිතට සැනසීමක් දැනෙන්නත් එක්ක හවසට පන්සල් යමුද? යමු බං. මට ගෙදරටලා තනියම ඉන්නකොට අර බූරුවම තමයි මතක් වෙන්නේ. මං ඒ මිනිහට තාමත් ආදරෙයි බං. හරි හරි ඔය ගැන හිතන්න එපා. දීපන් ඉදලා මම අතු ගන්න. දරුවෙක්ට මොන ප්‍රශ්නය ආවත් දරුවෙක් මොන වැරද්ද කරත් අම්මලා තාත්තලා විදිහට අපි හැමෝම ගන්නේ අපේ දරුවන්ගේ පැත්ත. අපි හැම මොහොතකම හිටගන්නේ අපේ දරුවන්ගේ පැත්තේ. අම්මා ඉඳලා හිටලා හිත රිදෙන දෙයක් පියුමාලිට කිව්වත් පියුමාලිගේ හිත හදාගන්න තරම් වටපිටාවක් ඒ ගෙදර ඇතුලේ යාර තිබුණා.
මේ කියන දේවල් ඉවසගෙන ඒ හිතේ තියෙන වේදනාව ඉවර කරගෙන මෙයාට අලුතින් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙයිද? ඒකට මේ කට්ටිය එයාගේ වටේ ඉන්න කට්ටියට ඉඩ දෙයිද? අපි බලාගෙනමු කතාව. හදවත කකියන කතා කියන හදවතට කන තියන්න ඇගේ කතාව. ගිලා කොහෙද මේ? අපි මේ පොලට යනවා. මේ සුදු ඇඳගෙන? අපි පොලේ යන්නේ සුදු ඇඳගෙන. ඇයි ප්‍රශ්නයක්ද? හරි. සුදු ඇඳගෙන ගියා කියමුකෝ. ඒත් ඉතින් මේ වෙලාවට ගිහිල්ලා බඩු ගන්න මේ කොහෙද පොලක් තියෙන්නේ? මිමි අපි යන්නද පරක් වෙලා තියෙන්නේ. හරි හරි. මම බයිසිකලේ නැවැත්තුවේ මේ වත් එක කතා කරන්නේ නෙමෙයි. මේ පියුමාලි නංගි ඉන්නව දැකලා නැවැත්තුවේ. මේ කොහමද නංගි? හොඳයි අයිය. අපි පන්සලට ගිහලා එන්න යනවා. ඔයාට පොඩි ප්‍රශ්නයක් වුණලු නේද? වරෙන් බං යන්න. මට ඔක පෙන්වන්න බෑ. ඇයි? ඔක තක්සිලාගේ මඟුල් ගෙදරදී බීලා මගේ ඇඟට ආවනේ. මට එදා ඉඳන් ඔක පෙන්වන්න බෑ. කියන මනමාලකම මිනිස්සු බීලා කරනව කවුද බං ගණන් ගන්නෙ? විකාර කියවන තු මෙන්න මේ වරෙන් බං යන්න. මේ ඔයි අපේ කෙල්ලට වැරදුනා නේද? අපිට තිබුණේ කසුන් ළමයා ගැන පොඩ්ඩක් හොයලා බලලා මේ කටයුත්ත කරලා දෙන්න. වැරදුනා නෙමෙයි, වරද්ද ගත්තා. කොහෙද? තාත්තයි දුවයි මං කියන දෙයක් ඇහුවේ නෑනේ. දැන් මදයි වෙච්ච හරිය. මේ ඔයි එකම දේ හැමදාම කියන්න එපා. කෙල්ලටත් යන අනාගතයක් තියෙන්න බෑ. මොකද ඉතින් අපේ නම්බු ඉවර. මම්මේ ඉන්නේ ඔය දික්කසල් නඩුව ඉවර වෙනවා. කවුමත්තර කියලා කෙල්ලට අසාදයක් කරලා දෙන්න කියලා. අපේ කෙල්ලා කැමති වෙයිද? කැමති නොවී හරියන කෙල්ලට අනාගතයක් තියෙන්න බෑ. මට ආයේ මිනිහෙක් ජාති ජාතිත් එපා. මට පිරිමිගෙන් ජාති එපා වුණා තාත්තේ. මට තවත් කසාද නම් හොයන්න එපා හරිද? එහෙම කියලා හරියන්නේ නැහැනේ පුතේ. අපි දෙන්න ඉන්නකම් උඹ බලාගනි. අපි දෙන්න නැති වෙච්ච කාලෙක උඹට යන අනාගතය මොකද්ද? මං තීරණයක් අරන් ඉන්නේ. ඔයාලා ජීවත් වෙලා ඉන්නකම් මං පුළුවන් ඉදිරියට ඔයගොල්ලෝ බලා ගන්නවා. ඔබල නැති කාලෙක මං කොහේ හරි ආරණ්‍යයකට ගිහිල්ලා මහාන වෙනවා තාත්තේ. තාමරයා පොඩ බහබ උකු මේ මම පොඩ ඉස්සරහට ගිහලා එන්න. ඔබ අදට මෙතනින් එකොඩලා ගෙදරට බලයන්. මොනවද ජාගත් අයියේ? මමත් ආවත් එක හන්දිය පැත්තට යන්නනේ. මාවත් එක්කන් යනවකු. හරි බං. මේක එහෙම මේ උඹවත් එක් කරගෙන යන්න පුළුවන් ගමන නෙමෙයි බං. හරි හරි. මට දැන් තේරෙනවා යන්නේ කොහෙටද කියලා. හරි. දැන් ඔබට එක ප්‍රශ්නයක්ද? සි මාර බඩුවක්නේ ජාගත් අයියේ. අමුසේ ඉඩින්ගට සෙට් කරගත්තද? ඔබ දන්නවනේ බං මගේ හැටි. මේ හොඳ කොල්ල වගේ බඩට මෙතනින් ඵලයක්. මං ගිහින් එන්නම් ඈ. හරි හරි එන. ගිහිල්ලා එන්නකෝ. අන්න එහෙම ඉඳපන් ගොබං. සුනේ මාමා
මේ ජගත්තයි යන. නංගි. කෝ තාත්තා එහෙම ගෙදර නැහැ. ඉන්නවා. ඉන්න මම කතා කරන්න. හරි. තාත්තේ. තාත්තේ. නම වැරදි වෙලාවක ඇවිල්ලා තියෙන්නේ නේ නෑ නෑ එහෙම නෑ ඉතින් එහෙනම් ඉතින් මාමටත් මගෙත් එක්ක යන්න පුළුවන් මම බයිසිකලෙන් ගිහින් දාන්න බෑ බෑ මෝටරසයිකලේ ගියොත් එම් මට අවසර පයින් තමයි එන්න වෙන්නේ ආ ඔව් නේ හරි හරි දුවේ මේ ජගත් පුතා එක්ක වඩා කතා කර කර ඉන්නකො වැට යන ලෑස්ති වෙන්න ඕනේ හරි තාත්තේ කොහොමද නංගිද හොඳයි අයියේ අර ඔයාගේ ඩිවෝස් එක දාලාද තියෙන්නේ ඔව් අයියේ ඒත් මේ නඩුව කල් යනවනේ ඒක නිපා වෙන්නේ මං දන්න ලෝයර් කෙනෙක් ඉන්නවා මං එයාට කියන්නම් එයා ඔයාට උදව් කරයි මං කියන්නම්කෝ ඔයා මගේ නංගි කෙනෙක් කියලා. හොඳයි අයියේ. මේ මට ඔයගේ ෆෝන් නම්බර් එක දෙනවද එහෙනම්? කොහොද දෙන්නක ෆෝන් එක? දෙදරාගිය විවාහයකින් දෙදරාගිය ප්‍රේම සම්බන්ධතාවයකින් පස්සේ ගොඩක් පිරිමි ගොඩක් ගැහැණුන්ට උදව් කරනවා ගැහැණුණත් මේ වගේ ප්‍රේම සම්බන්ධතාවයකට හෝ තවත් අලුත් ඇසුරකට નિરાයාසයෙන්ම යන්නේ තමන්ගේ හිතේ තියෙන දුක පාළුව තරහ මේ කියන හැම කාරණාවක්ම යටපත් කරගන්න හිතාගෙන පියුමාලිට ජගත් අයියාගෙන් ලැබෙන්නේ අන්න ඒ වගේ හිතවත්කමක්. හැබැයි මේක පියුමාලිගේ ජීවිතය වෙනස් කරන එමත් නැත්නම් පියුමාලිගේ ජීවිතය අලුත් කරන මොහොත වෙන්න පුළුවන්. අයියෝ ජගත් අයිය මම හිතුවේ දැන් මෙලාටත් සීන් එකට එන්ටර් වෙලා කියලා. ඒ කියන්නේ තාම නෑ. පිස්සුද බං? ඔබ හිතන් ඉන්නේ මේ කඩේකට ගිහලා සල්ලි දීලා බඩුවක් ගන්නවා වගේ මේ ගෑනු සෙට් වෙනවා කියලා. මේ ජගත් අයිය මොකද කියන්නේ මාත් සීන් එකට එන්ටර් වෙලා බලන්න මෙහෙමයි මම මුලින්ම කරන දෙයක් මේ ජගත් අයිය දෙවනුව තාමර මල්ලි පැහැදිලිද මොකද කියන්නේ මම ප්ලේන්ට් එක ගමු 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 මුලාලි තා ප්ලේන්ට් එක ගේනවා හදවත කකියන කතා කියන හදවතට කන තියන්න ඇගේ කතාව හෙලෝ හෙලෝ කොහමද ඉතින් කවුද මේ ජගත් අයියානේ ජගත් අයියා කියන්න මේ අද ලෝයෙන් කෝල් එකක් ආව නේද
ඔවයි ලෝයර් කතා කරා. එයා කිව්වා මට පුළුවන් තරම් ඉක්මනට නඩු ඉවර කරලා දෙන්නම් කියලා. එහෙනම් ඉතින් අවුලක් නැහැනේ නේද? ඉතින් මොකද කරන්නේ? කෑවද? ඔව් කාලා අයියේ. අයියා කෑවද? මම ඉතින් කාලා බීලා ඉන්නේ. මේ ඔයාව මතක් වෙලා කෝල් කරේ. කෙල්ලේ එනම් අය යනවා. අම්ම එනකොට කී විතර වේ දන්නේ නැහැ නේ? දන්නේ නැහැ තාත්තේ. වෙනදට කිවිණි කියාම 12 විතර වෙනවා එන්න. නම් පරිසම් වෙලා ගෙදරට වෙලා ඉඳන්කො. මං ගිහලා එන්න. බුදුසම්. තාත්තා ගෙදර ඉන්නවද? නෑ අයියේ, තාත්තා වැට්ට ගිහිල්ලා. එතකොට අම්මා? අම්මත් ක්ලිනික් එකට ගියා. අයියා මොකක් හරි උමනාවකට දාවේ. කමක් නෑ නංගි. මම ඒක තාත්තත් එක්කම කතා කරගන්නම්කෝ. මේ ඒක නෙවෙයි නංගි. ඔයා ඔහොම ඉතින් හැමදාම තනියම ඉන්නද කල්පනා? අම්මෝ ඔව් අයියේ. මට පිරිමිකෙන් ජාතියෙම එපා වුණා. මම නම් හිතන්නේ නංගි ඔයාගේ ජීවිතේට හරියනම කෙනා ඔයාට තාම හම්බෙලා නැහැ කියලා. මේ අපි ඉන්නේ පොඩ බලන්නකෝ තාම තනිකඩව නිකන් කුල්ල වගේ ඈ හොඳ කොල්ලා. ඔයා දන්නේ නැහැ නංගි කොල්ල පරාදයි. අපිටත් අවස්ථාවක් දීලා බලන්නකෝ. අම්මෝ ඕනි නැහැ. මේ ඒක නෙවෙයි. ගෙදරට ආපු කෙනෙකුට තේ එකක් අබොන්න කතා කරන්න නැද්ද? අයියෝ මම මේ කතා කරන්න හිටියේ. එන්නකො ගෙට. අයියා මෙහෙ ඉඳගෙන ඉන්න. මම තේ එකක් හදන්න. Thank you.
ඇත්තටම මට නම් හිතා ගන්න බෑ පියුමාලි ඔයාගේ හස්බන්ඩ් ඇයි ඔයාව දාලා ගියේ කියලා. ඇයි ඔයා එහෙම කියන්නේ? මට හිතා ගන්න බෑ ඇයි ඔයා වගේ කෙනෙක්ව මේ මාසෙ නැති කරගත්තේ කියලා. එයාට මට වඩා හොඳට ආදරය කරන කෙනෙක් හම්බෙන්නේ නැති අයියේ. ඔයා ඒකනේ හිතන්නේ පාගෙල්ලේ. වට මං ඉන්නවනේ. මං ආයෙත් එනවා හොඳේ. ඔයා වෙ නැත්තම් මං එන ඔයා හොයාගෙන. මේ හැමදේම අමතක කරලා ඉති. ඔයාටයි මට බලාපොරොත්තුවක් දුන්නේ. මං දැනන් හිටියා කෙල්ලේ. ඔයා කොටත් අනිකම මේ පාළුවෙන් ඉන්නේ කියලා. මේ දැන් වා යන්න අම්මලත් එනවා ඇති. මේ හැබැයි ආ එන්න ඕනේ හරිද? එන්නම් පුළුවන් හැම වෙලාවකම. අපි මේක නවත්තමු. අපි ඩිවෝස් වෙමු. මේ වගේ වචන ඇහෙන තරමටම සම්බන්ධතාවයක් පළුදු වුණාම ගොඩක් මිනිස්සු එයාලගේ ජීවිතයේ සතුට හොයාගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි ඒ වගේ තීන්දුව తీරන ගන්න කලින් අපි සෑහෙන්න මේ පිළිබඳව හිතන්න ඕනේ. මේ වෙනකොට ජගත්ගේ සෙල්ලක්කාර හිතටත් පියුමාලිගේ පාළු හිතටත් මේ දෙන්නගේ ආදරය වැඩි වැඩියෙන් දැනෙන්න පටන් අරන්. මේ දෙන්න ගොඩක් සමීප වෙන්න පටන් අරන්. ඒ කියන්නේ දෙන්නට දෙන්නව නැතුව ඉන්න බැරි තරමටම මේ දෙන්න සමීප වෙලා. ඒ කියන්නේ ජගත් මේ වෙනකොට පියුමාලිට ඇත්තටම ආදරෙයිද? හදවත කකියන කතා කියන හදවතට කන තියන්න ඇගේ කතාව. ඔහෝ අටුවත්ත කොහෙද මේ යන්නේ? මම කොහෙ ගියා තෝර මොකද? ඌ මෙයාගේ තියෙන ආඩම් මේ වගේ ආලුවා නම් එහෙම නෑ. හරිම කරුණාවන්තයි. ඒ ආලුවානි මම නෙවෙයිනේ. ඔයත් මේ ජගත් අයියා ගාව පොඩ්ඩක් කරුණාවන්ත වෙන්නකෝ. මාත් හරි ආසයි ඔයා මං ගාව කරුණාවන්ත වෙනවා නම්. අනේ මේ මගේ මුකුත් අහගන්න නැතුව ඉන්නවද? මේ මොන මලිකාරයක්ද මේක? පාරක බහැලා යන්නේ නෑනේ. මේ මිනිහෝ මම දකින් දකින් තැන කතා කරන්න ලෑස්ති වෙන්න එපා. මට තමුසෙ අප්පිරියයි. අදට හොම යංකෝ, කවදා හරි දවසක ඔයාගේ යාළුවෝ වගේ ඔයත් මගේ ගාව කරුණාවන්ත වෙයිනේ. පියුමාලි මොකද බම්මු කියගහන්නේ? උඹ මොකද අර ජගත්ට මේ කරුණාවන්ත කම්පාන්නේ කි? ඒ ජගත් අය මොකද කිව්වේ? උඹ මං වගේ නෙවෙයිලු. මාරම කරුණාවන්තයිලු. මං ඒ මිනිහට කරුණාවන්ත කම්පාණි ගියේ නෑ බං. ජගත් අය ආවා, තාත්තා ඉන්නවද කියලා ඇහුවා. මම නෑ කිව්වා, මේ මිනිහසේ යන්නේ ගියා. අනිත් දවසේ ඕක ආවත් ඕකට බැනපන්. ඒ මොකද මං නිකුණේ මිනිස්සුන්ට බයින්නේ. උඹ හිතුවද මට උඹට වගේ පිස්සු කියලා? ඔව් ඔව්. උඹට කලින් පාරක් ඇරදුනේ. අනේ යා හරිම හොඳයි කියලා තමයි. මේ විකාර කියව නැතු යමුද තේකක් බොන්න. වරි. ජාමරයා. ජගත් අයියේ මේ මොකද අලුමේ? වැඩේ හරි බං, වැඩේ හරි. ඒ කියන්නේ මට හෙටින් ඉඳලා රස්සාවට එන්න පුළුවන්. අපෝ බූරුවා.
අපට රස්සාවක් කර ගියාම එච්චර සතුටු වෙන්න මට පයිතියන්ද බං? හරි නැද්ද? එහෙනම් මේ ඔයා ඔච්චරම සතුටු වෙන කාරණේ මොකද්ද කියන්නකො? වැඩි හරි බං. අර වැඩි. ඒකි මරු බං. ඒක එච්චරම සුපිරි දාලෝ. ඔබට කියන්නේ සුපිරි කියන්නේ පට්ට බං පට්ට. මේ జగත් අයියේ මා චූටි try එකක් දීලා බලන්නද? අනේ සමා මයන් රත්තරම් පුතේ දැන් ඒකි මගේ විතරයි. ඒ జగත් අයියේ ඒ තමුසේ මාර බඩුවන්නේ හලෝ. ඒ අපි කතා කරගත්තේ එහෙම කරන්නේ නෙමෙයිනේ. බල බල යන්න පොඩි එක. జగත් අයියේ සුදු జగත් අයියෝට අම්මයි තාත්තත් නිදි නැහැ කෑ ගහන්න එපා. ඒගොල්ලෝ දැන් නිදි නෙමෙයි මණික ඔයා මේ දැනෙන්නේ උඩ අරින්න ඕ. జగත් අයියේ පිස්සුදෝ යාට මඩ උඹෝ මතක් වෙනකොට නිින්ද යන්නේ නැහැ කිල්ලේ. මඩ උඹෝ ඕනි බං අර දොර ඇරපංගෝ ගිහිල්ලා මට ඇතුළට එන්න ගත්තා. අනේ මේ අම්මලා තාත්තා ලැහැර යන්න මන් දොර අරින් නැහැ යන්න. මේ උන්නේ මං කෑගහන හොදි එදා වෙච්ච සිද්ධි ටික මුළු ගමටම ඇහෙන්න මම මෙතන ඉඳලා කෑගහන වතුරේ. දොර අරිනවද මං කෑගහන්නේ. අයියෝ జగත් අයියේ ඔයත් අනේ උන්දලම ඔය ගිහිල්ලා දොර ඇරියන ලස්ස මූදේ. හරි. එනම් උදේම යන්න ඕනි. අන්නේ වෙන්න ඕම් පාන්දර යන්න කොහොමද මෑරේ පොඩක් ඉන්න තනියෝ ඇරෙන්නේ නෝ කාරයි වෙනවා නේ යා මහන්ද දෙගලෙන් වල මෑරේ ඔපිමාලි හෙලෝ අයියේ ඉක්මනට අපේ ගෙදරට එන්නකෝ. ඇයි ගෙදර කවුරු නැද්ද? නෑ ඉක්මනට එන්නකෝ. හරි මට විනාඩි පහක් දෙන්නකෝ මං ටක් ගාලා එන්න. මේ
මේ වෙනකොට විවාහය දෙදරා ගිය පියුමාලිට ජගත් ලං වුණාට ඒ ලංවීම ඇතුලේ ගැබ්බර වුණු පියුමාලිව ජගත් කොයි විදිහට බාරගනීද? සමහරක් වෙලාවට මේ වෙනකොට ජගත් පියුමාලිට පෙන්නන ආදරෙත් එක්ක පියුමාලිව හරිම ආදරෙන් බාරගන්නත් ඉඩ තියෙනවා. හැබැයි එහෙම වුණේ නැත්නම් මේ වෙනකොට කබලට වැටිලා පිච්චි පිච්චි ඉන්න පියුමාලිට වෙන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්. හදවත කකියන කතා කියන හදවතට කන තියන්න ඇගේ කතාව. අපි ගෝලඩි කියලා ඉක්මනටම කසාද බඳිමු. සතිය දෙකක් ඇතුළත ඉක්මනට බඳිමු. ඔයාට හොතටම සුවරද ඔය බඩේ ඉන්න දරුවා මගේ කියලා? මං එහෙම දෙයක් කරා නම් ඔය දරුවා මගේ නම් ඒක මම දන්නවා. ඒත් මම දන්නවා දරුවා මගේ නෙමෙයි කියලා. මම මේකේ කෑක්ක ලැකලා හිමේ ගිහිල්ලා දරුවා හදාගෙන උන්ට උපෙන් සහතික දෙන්න කියලාද මට කියන්නේ? එයාකෝ ඇයිද තෝසෙ එහෙම කියන්නේ? එහෙම කියන්නේ? එහෙම කියන්නේ දරුවා මගේ නෙමෙයි හින්දා. හදවත කකියන කතා කියන මේ රාත්‍රියට අදත් එකතු වුණේ හරිම සංවේදී අවසානයක්. ඒ තමයි පියුමාලිගේ කතාව. ගැහැණිය, බිරිඳ, පෙම්වතිය, යෙහෙළිය මේ කියන ගැහැණු චරිත කොච්චර සුන්දර වුණත් ඇයි හැමදාමත් මෙයාලගේ ජීවිතවලට අසුන්දර ඉරණමක් අත්වෙන්නේ? ගැහැණිය කියන්නේ හරියට වරා මලක් වගේ හරිම ලස්සනයි, සුන්දරයි. හැබැයි අවදානම් ගොඩක්. වරා මලක් වගේ ලස්සන හුළඟකට පාවෙලා ඇවිල්ලා හරි හිමීට සීරුවෙන් පොළොව මත පතිත වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දරා ගන්න බැරි හුළඟකට ගහගෙන ගිහිල්ලා කොහේ හරි ඈතකට විසික් වෙන්නත් පුළුවන්. ඉතින් ඔබ ජීවිතයට එන ප්‍රශ්නවලට මුහුණ දෙනකොට දෙපාරක් තුන්පාරක් නෙමෙයි දහස් වතාවක් ඒ ගැන හිතන්න. ඔබ පිරිමියෙක් නම් ඔබේ යෙහෙළියට, බිරිඳට, පෙම්වතියට ඒ ප්‍රශ්නවලින් ගොඩ එන්න උදව් කරන්න. එහෙම නැතුව අසරණ වෙච්ච ජීවිතයකින් කොයි වෙලාවකවත් ප්‍රයෝජන ගන්න හදන්න එපා.
අද අපි කතාව පටන් ගත්තේ දෙදරාගේ විවාහයක බිරිඳක් තමන්ගේ සැමියාගේ අනියම් පෙම්වතිය ගැන උපේක්ෂාවෙන් හිතලා බලලා ලියපු ලස්සන කවියකින්. හැබැයි ජීවිතය මේ කවිය තරම් සුන්දර නැහැ. මොකද කවි ලියවෙන්නේ කොළවල. හැබැයි ජීවිතය ලියවෙන්නේ සමාජය ඇතුලේ. ඉතින් පියුමාලිලා වගේ ජීවිතය එකපාරක් වැරදුණු ගැහැණුන්ට ආයෙත් හෙමින් හෙමින් ජීවිතය ගැට ගහගන්න තමන්ගේ ජීවිත කවිය ආයෙත් ලස්සනට ලියාගන්න අවශ්‍ය කරන සමාජ වටපිටාව හදලා දෙන එකේ වගකීම තියෙන්නේ ඔබටයි මටයි. ඉතින් ඒ ගැන මතක් කරන ගමන්ම ඔබට මතක් කරන්නම් ඔබෙත් හදවත කකියන කතාව අපිට ලියලා එවන්න. එතකොට අපිට පුළුවන් හැමෝටම ඇහෙන්නේ කතාව කියන්න. මේ තමයි අපේ ලිපිනය. ඇගේ කතාව හිරු ලයිෆ් ස්ටුඩියෝස් තැපැල් පෙට්ටිය 55 පැලවත්ත බත්තරමුල්ල. මේ වගේම තවත් හදවත කකියන හදවත කීරි ගැහෙන කතාවකින් අපි ලබන සතියේ රාත්‍රියේ මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ රාත්‍රිය. මේ හදවත ක කියන කතා කියන හදවතට කන තියෙන රාත්‍රිය ඇගේ කතාව.